නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පාර්ලිමේන්තු මැතිවරණයට තව මාස කීපයක් තියෙනවා. අපි පක්ෂයක් විදියට මේ සියලුම දෙනා එකතු වුණොත් සියලුම දෙනා එක හඬින් පක්ෂය ඉදිරියට ගෙන ගියොත් අපිට පුළුවන් 113 හදන්න. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඒ වගේම 2015 අගෝස්තු මාසේ 17 තිබුණ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපිට බැරි වුණා බහුතරයක් දිනා ගන්න. ඒ නිසා මේ ආණ්ඩුවටත් ওই පාඩම උගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. සත් ජාතික පක්ෂය කියන්නේ හොඳ මහත්තුරුගේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒක කාටවත් ඒකට හානියක් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ඔක්කොම නායකයෙකු එකතු වෙලා මේ ගමන් මාර්ගය යන්න ඕනේ. ආණ්ඩුවේ ඕන උපාගම් අපිට ඉදිරි කරන්න පුළුවන් කමක් නැහැ. මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, අපි ඕනම කණ්ඩායමක් වෙන්න පුළුවන්. ආණ්ඩුවේ ඇජෙන්ඩා එකට න්‍යාය පත්‍රයට අපිට යන්න පුළුවන් කමක් නැහැ. අපි එළියට ඇවිල්ලා යම් යම් දේවල් කියනවා නම්, අපි විවේචනය කරනවා නම්, තර්ජනය කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. මම මහලිකම්වරයා විදිහට කියනවා, අපි ඉදිරියේදී ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මේ පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම අනිකුත් සියලු නායකයෝ එකතු කරලා ගමන් මාර්ගය දැන් හදමින් යනවා. දැන් මේ වෙනකොට පක්ෂ නායකතුමා විසින් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ සියලුම පාර්ශ්වයන් නියෝජනය කරමින් මේ කමිටුවෙන් ඊළඟ නායකත්වය පිළිබඳව, ඊළඟ මහමැතිවරණය පිළිබඳව සියලුම තීන්දුව තීරණ ගන්න මේ කමිටුවට බාර දීලා තියෙනවා. පක්ෂයේ විනයක් තියෙනවානේ. අපි ඔක්කොම බලාපොරොත්තු වෙනවා නම් ජයග්‍රහණය අපි එකමුතු වෙන්න ඕනේ. ඒ එකමුතු වීම තුළින් අපි ඇතුලේ ප්‍රශ්න විසඳ ගනිමින් ඉස්සරහට යන්න ඕනේ. විශේෂයෙන්ම පක්ෂ නායකතුමා පැහැදිලිව කියලා තියෙනවා, එතුමා 20-25 ඡන්දිල්ලන් ඉන්නේ නැහනේ. එතුමා පැහැදිලිව කියලා තියෙනවා පක්ෂයේ ඔක්කොම එකතු කරලා වැඩපිළිවෙලක් හදලා ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන පක්ෂයේ ඉදිරියට ගෙන එන වැඩපිළිවෙලක් හදලා එතුමා ඒ ගන්න ඕනේ පියවරවල් ගන්නවා කියලා. පක්ෂ නායකත්වයේ පිළිබඳව අපි බොදුමල හදන්න හැදුවට අපි ඒක අපි කතා කරලා ඉවරලා ඔක්කොම එකතු වෙලා කටයුතු කරා.